මා විසින් මාසික කුලී පදනම් මත පදිංචි සිටින රජය විසින් ලබා දී තිබෙන නිවසේ විදුලි බිල 111ක් මා ඇති බවත් නොගියොත් විදුලිය විසන්ධිකරණ බව ලංකා විදුලි මණ්ඩලය දන්වා ඇති බවත් යන මෑයින් පොතක් පළ කර තිබුණේ. එය සම්පූර්ණ අසත්‍යයක් වන අතර අපේ හරින් ප්‍රාන්දු මැතිතුමා යටතේ විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඇති මුදල් රුපියල් 14,54,173.73ක් අතර 73ක් වන අතර ශ්‍රියන් සේමසිංහ මැතිතුමා යටතේ ගෙවීමට ඇති මුදල් රුපියල් 224,649.72ක් වන අතර අපේ කේලී රඹුකැලේ මැතිතුමාට තිබිලා එතුමා දැන් ගෙවාගෙන යනවා ඒක. ගෙවීමට ඇති තව මුදලක් තිබෙනවා රුපියල් 10,10,10,389.71ක් වන අතර හේල මතාවුල්ලා මැතිතුමා ගෙවීමට ඇති මුදල් රුපියල් 98,98,917.84ක්. මෙවැනි තව ගණනාවක් තියෙනවා මම මේක කිව්වේ නෑ ගරු කතානායකතුමනි මොකද කාන්චන විජේසේකර මැතිතුමා ඊයේ කිව්වා මම විතරයි මේ ගෙවන්න තියෙන අනිත් ඔක්කොම ගෙවලා තියෙන්නේ කියලා. රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා විදිහට හර්ෂ ඩිසිල්ලා මැතිතුමාගේ ක්‍රියාකලාපය පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මුදල් කාරක සභාවේ විෂයපතයට අදාළ නොවන කරුණු විභාග කිරීම සම්බන්ධයෙන් කමිටු සභාපතිවරයා අත්නොමතිව කටයුතු කිරීම පිළිබඳව තමයි අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ. මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ? මට විනාඩි 5ක් දෙන්න. Thank you. මට ඔක්කොම චෝදනා ඇහුන්නේ නැහැ. මම මූලික චෝදනා තුනට පිළිතුරු දෙන්න. ඒක දෙන්න පොඩ්ඩක් කමිටුවට. ඒක පොඩ්ඩක් ඉන්න. කමිටුවට. එහෙම දෙන්න බෑ. ඔබතුමා සැර කරාට කතා කරන්න දෙන්න බෑ. ඔබතුමාට අයිතියක් නැහැ එහෙම කියන්න. හර්ෂද සිල්වා මැතිතුමා පබ්ලික් ෆිනෑන්ස් කමිටියේ චෙයාර්මන් හැටියට එතුමාට අයිතිය තියෙනවා. එතුමා මේ රට බංකොලොත්තුණු ආකාරය මේ රටේ සිදුවෙන දූෂණ බොහොම ස්තුතියි. අක්‍රමිකත. මම වරප්‍රසාද මේක පිළිබඳව පරීක්ෂා කරන්න එතුමාට අයිතිය තියෙනවා. දැන් දෙන්න. කතා කරන්න දෙන්න. දැන් දෙන්නේ නැහැ. දැන් දෙන්න බෑ ඒක. ඒක වරප්‍රසාද කමිටුවටයි යන්න ඕන. ඔබතුමායි වැරදි මතයක් ගේන්නේ. ඕනෑම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන්න පෙර ඔබතුමාට අදාළ මන්ත්‍රීවරයා විසින් ලිඛිතව එක බාර දෙනවා. ඔබතුමා එක අධ්‍යයනය කිරීමෙන් පසුව තමයි ඒ වරප්‍රසාද උල්ලංඝනය වුණා යයි සැලකිලිත භාජනය කරමින් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන්නේ. මේක වරප්‍රසාද උල්ලංඝනය කිරීමේ ගණයට වැටෙනවද කියලා ඔබතුමා පැහැදිලි කිරීමක් කරන්න. ඒක කතානායකතුමා පැහැදිලි කරන්න. මන්ත්‍රීවරයා කතානායකතුමාගේ වගකීම. එනිසා ඔබතුමා විසින් ඒක පැහැදිලි කිරීමක් කරන්න. ඒ ප්‍රශ්නෙත් අපි වරප්‍රසාද ප්‍රශ්නත් කමිටුවත් එක්ක විසඳමු. මම පදිංචි වෙලා හිටපු කාලයට අදාළ නිවස් කුලිය විදුලි බිල වතුර බිල මම නිවැරදි ආකාරයට ගෙවලා තියෙනවා. හැබැයි ගරු කතානායකතුමනි මම එන්න ඉස්සෙල්ලා පදිංචි වෙලා හිටපු ඇමතිවරු ඒ ලයිට් බිල සහ වතුර බිල ගෙවීම සිදු කළා නැහැ. දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රශ්නෙත් එතුමා බිලක් නොගෙව්වා කියලා මාවේකට ඇඳා ගැනීමත් අතර ප්‍රශ්න මේක දෙකක්. තමන් බිල නොගෙවීම සාධාරණය කිරීමට අදාළ නැති කණ්ඩායම් වෙනත් කරුණු ගෙනලා කතා කිරීම ගරු කතානායකතුමනි මං හිතන්නේ ඒක සාධාරණ නැහැ.